මේ ප්‍රධාන පක්ෂ කැඩෙන්න හොඳ නෑ. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැඩුවා. නමුත් ඒක කැඩුන්නේ නෑනේ. රැකුණා. දැන් නම් ඉතින් ඒක නිකන් බොහොම අයෝබලත් වෙන තත්ත්වෙට තියෙන. නමුත් එහෙම නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒක නිසා මං එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් නෙමෙයි. නමුත් අපට 142ක් තමයි ඡන්ද ලැබුණේ ජනප්‍රියම අපේක්ෂකයා ඉදිරිපත් කරලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා. සිංහල ඡන්දාවේ 122යි. මොකද මේකේ හේතුව? මේව කියන්නේ දේශපාලනඥයෝ බයයි. නිදහස ලබාගෙන අවුරුදු 70ක් 1956 තමයි පෙන්නුවේ කහ චීවරයේ තියෙන බලය, සිංහලයාගේ තියෙන බලය, බෞද්ධයාගේ තියෙන බලය. එදා මහජන ක්ෂත් පෙරමුණට දිවංගත අගමැති මනුරායක මැතිතුමා සමග මෙත්තානන්ද මැතිතුමාලා, ඊරියගොල්ල මැතිතුමාලා, ෆිලිප් ගුණවර්ධන මැතිතුමාලා, විශාල ඩබ්ලිව් දානායක මැතිතුමාලා විශාල පිරිසක් ඒක රැස් වුණා. මහා සංඝරත්නයේ පෙරමුණ ගත්තා. කැලණි පස්සලින් ඒ පිළිගැදෙන ඥානසී ආමුදුරු, බබරන්ද සිරිසිවිලි ආමුදුරු, බුද්ධරකිත ආමුදුරු පෙරමුණ ගත්තා. 1956 පස්සේ 2019 අන්නේ කහ චීවරයේ බලය පෙන්නවා, සිංහල බෞද්ධයාගේ බලය පෙන්නවා. මේ කාලය තුල හිතන් හිටියේ මනෝලෝකික. මොකද මනෝලෝක? අපිට මුස්ලිම් ජනතාව නැත්තම් ආණ්ඩුවක් තියන්න බෑ, දෙමළ ජනතාව නැත්තම් ආණ්ඩුවක් තියන්න බෑ. ඒක දුර්වල මතයක්. මේ ආණ්ඩුව තියුවේ 42න් 22යි අපිට හම්බුනේ. ඇයි එහෙම උනේ? සමහර දේශපාලනඥයෝ කහ චීවරයට ගෞරව කරා, ධර්මයට පිටුපෑවා. ඒ වෙලාවේ ඒ අයට විරුද්ධව ක්‍රියා කරේ නැහැ. ඒක බරපතල වරදක්. බුදුහාඳුරන්ගේ දේශනාව හරියට දන්නවනම්, ධර්මය ගැන අවබෝධයක් තියෙනවනම් බුද්ධ ධර්මයේ කොහොකත් නැහැ, කොතනකවත් නැහැ කිසිම ජාතියකට විරුද්ධ වෙන්න කියලා. කිසිම ජාතියකට අගෞරව කරන්න කියලා. කිසිම ආගමකට විරුද්ධ වෙන්න කියලා. කිසිම ආගමකට වැරදි දේ කතා කරන්න බෑ කියලා. බුද්ධ ධර්මයේ කියන්නේ හැම ජාතියක්ම උතුම් ජාතියක්. හැම ආගමක්ම උතුම් ආගමක්. ඒ හැම ජාතියක් අපි රැකගන්න ඕන. හැම ආගමක් රැකගන්න ඕන. මේක සිංහලේ, මේක හෙළය. ඉංග්‍රීසිකාරය අස්සංකරයේ මේක හෙළය කියලා, සිංහල දේශය කියලා. විජය කුමාරයා කිව්ව මේක තඹ පන්නිය කියලා. වැල්ලට මෙහෙම හත ගහනකොට එක එක්කෙනාගේ වමනා පිට මේක සිලෝන් වුණා සුද්දට. ඇයි? තේ ටික විකුණ ගන්න සිලෝන් ටී. ඊට පස්සේ මේක ලංකා වුණා, ඊළඟ ශ්‍රී ලංකා වුණා. නෑ, මේක සිව් හෙළය. එක හෙළය. නම වෙනස් කරන්න බෑ කාටවත්. නමුත් මේ නම පහු දාන්න මේ ඉන්න දේශපාලකයෝ බයයි. ධර්මයේ හැටියට මම කියන්නේ සිංහල රැකුණොත් විතරයි, බුද්ධාගම රැකුණොත් විතරයි සියලු ආගම් සියලු ජාතීන් රැකෙන්නේ. බුද්ධර්මයේ කොතනකවත් කියලා නෑ මුස්ලිමරයා පැත්තකට දාන්න, ද්‍රවිඩ මිනිස්සුයා පැත්තකට දාන්න. එහෙම දාන්න බෑ. මුස්ලිම්වරු කියන්නේ අපේ මීආච්චිලගේ ළමයි. දෙමළ මිනිස්සුයා කියන්නේ හයවෙනි පරාක්‍රමබාහු රජතුමා යාපනයේ සටන ජයග්‍රහණය කරද්දී එයාගේ දුවනිය ලෝකනාථා දේවිය කසාද බැන්දේ දෙමළ සෙන්පතියේ. සල්ලිනි සන්දේශ තියෙන්නේ උලකොඩුවේ දේවිය කියන නමත් වෙනස් කරලා. අපට වෛර කරන්න බෑ කාටවත්. හැබැයි මේකේ අයිතිය, මේක සින්නක්ක රොප්පුව තියෙන්නේ අපිට.